අපි උදෙන්ම නොකසෙවන්නේ පටන් ගන්නදී කතා කරා වගේ සින්දුජා අපේ ඉතිහාසය පිළිබඳ සමහරලාට අපි සාක්ෂි හොයාගන්න තැන් අපි අපි ගැන කියන්න අතීතය පාවිච්චි කරන තැන් ඓතිහාසික දේට වටිනාකම් එකතු කරන තැන් පිළිබඳව බොහොම පරිස්සමින් හොයා බලන ඒ පිළිබඳව තවදුරටත් වටිනාකම් එකතු කරන ලංකාවේ වගේම ලංකාවෙන් පිටත් එවැනි ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන කලාකාමී පුරාවිද්‍යාව සමග ළඟින් වැඩ කරන වගකීම් දරන මහාචාර්යවරයෙකුට අද දවසේ ආරාධනා කළා නොගසෙවට. හොඳයි ඉතින් පුරාවිද්‍යාව එක අතකින් තවත් අතකින් චිත්‍රකලාව තවත් අතකින් උසස් අධ්‍යාපනය ඒ වගේම උරුම සංරක්ෂණ කළමනාකරණය ඔන්න මේ සියලු දේ පිළිබඳව අපි කතා කරන්න සූදානම් මෙතන සිට එතුමන් සමග ඉතින් බොහොම ආදරෙන් ගෞරවෙන් පිළිගන්නවා අද නොගසෙවනට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මැදම් සංස්කෘතික අරමුදලේ බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ මැතිතුමන්. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක්. ආයුබෝවන් මහාචාර්යතුමා. අලුත් දේවල් පස්සේ ලෝකෙ යද්දී පරණ දේවල් වලට ආදරය කරලා ඒ ඔස්සේ දේවල් හොයාගෙන යනවා කියලා කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකත් ඇත්තටම හරි ඉන්ට්‍රෙස්ටිං දෙයක්ද සතුට දනවන දෙයක්ද කියලා. ඔබතුමාට අනුව වර්තමානයේ තමන්ගේ ආත්මීයත්වය සම්බන්ධ කරගන්න අපිට නිතරම අපි පවතින කොහොම හරි ඉතිහාසයක් කියලා හොයාගන්න ඕනේ. අපි අපිට අවශ්‍ය ඉතිහාසය නැත්නම් අපි ඒක අලුතෙන් හරි හොයාගන්න ඕනේ. ඒක තමයි ඉතිහාසය සහ වර්තමානය අතර තියෙන සම්බන්ධය. මනෝජ් මෙතන තියෙන වැදගත් කරන්නේ තමයි ওই ඉතිහාසය කියන එක පවතින්නේ වර්තමානයේ. එතකොට හැම ඉතිහාසයකටම වර්තමාන ප්‍රකාශනයක් තියෙනවා. සෑම පුරාවිද්‍යා ස්ථානයකටම අතීතයක් වගේම වර්තමාන පැවැත්මක් තියෙනවා. ඉතින් ඒතකොට ඉතිහාසයයි අතීතයයි කියන්නේ වර්තමානයයි කියන්නේ එහෙම වෙන් කරලා හිතා ගන්න පුළුවන් දෙයක් නෝවේ. ඕක තමයි පුරාවිද්‍යාව වගේ විෂයක් අපිට යලි යලිත් ඒත්තු ගන්නන උගන්නන කරුණ. දැන් සමහර දේවල් මම හිතන්නේ ඇස්පනා පිට තියෙන ඉතිහාසය අපි දකින විදිහ නිසා සමහරට අපිට හොයාගන්න බැරි වෙන වෙලාවල් තියෙනවානේ. මතන්නේ එක් මහාචාර්යතුමත් සම්බන්ධ වෙච්ච අවස්ථාවක අවුරුදු 90කට වඩා පරණ චිත්‍රයක් හොයාගෙන තිබුණ මෑත. ඔව්. හැබැයි ඉතිහාසය අපි දැක දැක ඉඳලා තියෙනවා. දැකපු කෝණේ නිසා අපි නොදැක ඉඳලා තියෙනවා. ඔව් මේ ජාතික කලාගාරයේදී අපි මේ සංරක්ෂණ වැඩමුළුවක් කරනකොට මතු වුණා අපේ කවුද සුප්‍රසිද්ධ මුල්ලි අමරසේක රැඳපු චිත්‍රයක් තියෙනවා. අපි ඒක ඇඳලා තියෙනත් බොහොම අපි දැක දැක හිටියේ මේ අපි ජාතික ගීය රචනා කරපු ඒ මහත්මයාගේ රූපේ. ඒක අධ්‍යයනය කරනකොට ඇමරිකාවේ ඉඳලා ආපු මේ සංරක්ෂණය කරන නිලධාර මේ විශේෂඥ කෙනෙක් ආව ජෙනිෆර් කියලා. එයා තේරුම් ගත්ත එකපාරම මේක මේ ඒක හොරිසොන්ටල් අතර තියෙන චිත්‍රයක් නම් ඒක එහෙම නෙමෙයි පෝට්‍රේට් අතර එල්ලලා තිබිච්ච චිත්‍රයක් කියලා අවුරුදු ගානක්. මොකද ඒකේ දූවිලි තැන්පත් වෙච්ච ආකාරය අනුව. එහෙම බලනකොට එයා හිතුවා එකත් එක්කන මේක චිත්‍රය ඇතුලේ තව චිත්‍රයක් ඇති කියලා. ඉතින් උඩේ ගලවනකොට ආනන්ද සමරකෝන්ගේ චිත්‍රයක් තිබුණා උඩට. ඒක යටින් හම්බුණා බොහොම ලස්සන නෝන කෙනෙක්ගේ පින්තූරයක්. මේ නෝනාගේ පින්තූරේ කොහොම හරි අමරසේකර මහත්තයා අවුරුදු ගානක් එයාගේ කාමරේ කලාගාරය එල්ලලා තිබිලා තියෙනවා. ඊට පස්සේ තව චිත්‍රයකින් එක වහලා තියෙනවා. වට ඕනේ නැති ලස්සන කතාවක් හදාගන්නත් පුළුවන් ඒ කියන්නේ. ඒ කියන්නේ කවුරුත් කාටවත් දකින් නැති වෙන්න දෙහෙම සැඟවිලා තිබිලා තියෙන්නේ නැත්නම්. දැන් මම කතන්දර හදන්න පටන් ගත්තා. ඉවරයි. ඒකනේ මට ඒක පොඩි කුතුහලයක් එනවා ඒ කතාවත් එක්ක. ඒක ඇත්ත වශයෙන්ම බොහොම මේ රසවත් මේ සිද්ධියක් ඒක. මොකද්ද ඒක මෙච්චර කාලයක් තියලා ඇයි ඒක තව චිත්‍රකින් වැහුවේ? මේ වහක් කර හේතුවක් වුණාද? නැත්නම් එයාට කැන්වස් තිබුණ නැද්ද අලුත් චිත්‍රයක් නැහැ නේ? අලුත් කැන්වස් එක තිබුණා. රාමුවක් නැති වෙන විදිහක් නැහැ නේ? රාමුවක් හදාගන්න එක ලේසි. ලී කැලි හතර තියලා ගහගන්න එකනේ. ඒතර ඇයි එනවා මේ චිත්‍රෙම එක ඇද්ද? එහෙම නැත්නම් වහක් හේතුවක් කියන දා කලින් එක වහලා තිබුණාද හිස් කැන්වස් එකකින් වහක් හේතුවක් කියන දා. තුමනෝ ජෝන්තර හොඳ මේ හොඳ අස්සන කතන්දර හදාගන්න පුළුවන්. ආචාර්ය තුමාටමත් ඕනනම් කතාවක් ඒකට ලියලා නේද? පොතක් කියලා දක්වන්නත් පුළුවන් මොකද මේ. නෑ නෑ පුරාවිද්‍යාඥ වුණාම ඕන කතාවක් හදාගන්න පුළුවන්. ඒක පුරාවිද්‍යාව එතන එක ලක්ෂණයක්. සාධක නැත්නම් සාධක හොයාගෙන හරි කතාව කියනවාමයි. ඔව්.
සහ මේ දැන් එතුමන් පොත්පත් කීපයක්ම මේ වෙනකොට රචනා කරලා තියෙනවා මේ අපි ඒ ගැන කතා කරමු හැබැයි ඊට කලින් මට හිතෙන පොඩ්ඩක් දැන් අර දැන් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියනවා වගේ දැන් ඕනම කෙනෙක් අනාගතයේදී මොන වගේ ශාස්ත්‍රයකට යයිද කියන එක සමහර වෙලාවට කුඩා කාලේ ඉඳන් පොඩි පොඩි සලකුණු මතු කරනවා දැන් ඔබතුමන් චිත්‍රකලාවට සම්බන්ධයි ඒත් එක්කම පුරා විද්‍යාවට සම්බන්ධයි සහ වැඩිපුර මං හිතන්නේ කැමති චිත්‍රකලාවට නේද එතකොට ඒ ශාස්ත්‍ර වලට අනාගතයේදී යොමු වෙයි කියලා කුඩා කාලේ ඉඳලම මේ වට කැමැත්තක් තිබුණද මොන වගේද පුංචි කාලේ ඉඳලම දේවට යොමු වුනේ ඔව් මං මේ ඔය දන්නවනේ ඉතින් වැදගත් ප්‍රශ්නයක් දෙකම අහගෙන ඉන්න අයටත් හොඳයි අපි අම්මම අම්මලා තාත්තලාට ඕනේ මාව දොස්තර කෙනෙක් කරන්න. මම උසස් පෙළ දක්වා මම ඉගෙන ගත්තේ 24 මහාවිද්‍යාලයේනේ. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ සරස කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බොටනි, සූ. කාලය කරන මට නමුත් මම පොඩි කාලේ ඉඳන් චිත්‍ර අඳිනවා. අපි රිසර්ච් අපේ ගෙදර බිත්ති වල අරම චිත්‍ර අඳින එක තමයි මගේ ආසම වැඩේ. මම ඉතින් කරේ මොකද උසස් පෙළ ඉන්න ගමන් දෙමාපියන් නොකියා කියලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එන්ට්‍රන්ස් එක්සෑම් එකට වාඩිලා එකට පාස් වුණා. මම ස්කෝල් චිත්‍ර ඉගෙන ගත්තේ නැහැ. මාස ගණනක් කරනකම් දෙමාපියෝ දන්නේ නැහැ මම මේ එයාගේ මේ දොස්තර වෙන්න හිටපු පුතා ඒක අත්තරලා අපේ තාත්තා එහෙම බොහොම කනගාටු වෙන තිටියාගෙන. ඒත් ඉතින් මගේ ජීවිතේ ගත වැදගත්ම තීරණ තමයි ඒක. You have to do what you like most. ඒකනේ අපි කියනවනේ කැමති දෙයි පුළුවන් දෙයි කැමති වෙලා වැඩක් නැහැ බැරි නම් පුළුවන් වුණාට වැඩක් නැහැ කැමති නැත්තම් පැහැදිලිවම දෙකම තියෙන දේ කරන්න කියලා නේ කියන්නේ දැන් ඔන්න ඔය රැඩිකල් තීරණයක් ගෙදර වියදම් කරන්නේ පන්ති යවන්නේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ දොස්තර කෙනෙක් කරා පුතාට ඕන වෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එක්ක සම්බන්ධ වෙලා කලාවත් එක්ක චිත්‍ර කලාවත් එක්ක ඉස්සරහට යන්න එක රැඩිකල් තීරණයක් පුරා විද්‍යාවේදී චිත්‍ර කලාවේදී පසු කාලයේදී සමහර දේවල් අපි හරි රැඩිකල් විදිහටනේ දකින්න විශේෂ සම්බන්ධයෙන් අය කැමති සමහරට ඒ රැඩිකල් බව පුරා විද්‍යාවට මහාචාර්යතුමා යොමු කරලා දෙන්න පුළුවන්. පැහැදිලිනේ මොකද තේරුම් ගන්න ඕනේ පුරා විද්‍යාව කියලා කියන්නේ මේ පුරා විද්‍යාව අධ්‍යයනය කරන්නේ ද්‍රව්‍ය සංස්කෘතිය කියලා එකක්. අපි කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මැටීරියල් කල්චර් කියලා. මොකද පුරා විද්‍යාවඥයෝ අධ්‍යයනය කරන්නේ ලේඛන නෙමෙයි ද්‍රව්‍යයන්. ඒතර අතීත මිනිස්සු ගොඩනගපු ද්‍රව්‍ය ඉති. චිත් කලාව කෘති කියලා කියන්නේ සේ අතීත මිනිස්සු ගොඩනගපු එක දෙයක්. චිත්‍ර ශිල්පියෙක් කියලා කියන්නේ වර්තමානයේ අනාගත පුරා විද්‍යාවඥයෝ අධ්‍යයනය කරන ද්‍රව්‍යයක් හරිගස්සන එකනිකද ඒ නිසා පුරා විද්‍යාව සහ කලාව අතර මැටීරියල් කල්චර් දෘෂ්ටියෙන් ද්‍රව්‍ය සංස්කෘතිය අධ්‍යයනයේ දෘෂ්ටියෙන් බලනවා හරි සමානකමක් තියෙනවා ඒකෙන්ද චිත්‍රයද වලින් පුරා විද්‍යාවට මාරු වෙනවා කියන එක පුරා විද්‍යාවෙන් නැවත චිත්‍රයට මාරු වෙනවා කියන එක අරුමයක් නෙමෙයි හරි පහසු දෙයක් මොකද අත් වශයෙන් මම චිත්‍ර නඳින්නේ පුරා විද්‍යාව ඉගෙන ගන්න න්‍යායන්ගෙන් සහ මතවාද වලින් සහ ඔව් චිත්‍ර කලාවට විතරක් නෙමෙයි මං හිතනවා දැන් කලාවට ලැබි ඕනම කෙනෙක් සංගීතයටත් හරි කැමතියි කියලා නේද ඔබතුමා ගීත වලටත් හරි කැමතියි නේ නේද ගීත අහන්න කැමතියි මෙහෙමනේ තියෙන වැඩේ يعني අපි කියන්නේ මේක ශබ්ද අවසාන ශබ්දය ද්‍රව්‍යයක් නේද දෘශ්‍ය නේ දෘශ්‍ය කියන්නේ ද්‍රව්‍යයක් නේ ඔයාට ඇහැට පේන නම් යමක් මැටීරියලි තියෙන්න ඕනේ එතකොට චිත්‍ර කලාව සහ පුරා විද්‍යාව කියන්නේ දෘශ්‍ය මත මූලික වෙච්ච විෂයන්දයක් නේ ඊට පස්සේ ඒ වගේම ශබ්දයක් කියන්නේ තව ද්‍රව්‍යයක්. සෑම දෘශ්‍ය තත්වයකටම ආවේනික ශබ්දයක් තියෙනවා. අපි ඒකනේ හීන දකින්නකොට ශබ්දත් එක්කම හීන දකින්නේ. දෘශ්‍යයි. එතකොට ඉතින් පුරා විද්‍යාව කලාව කරන චිත්‍ර කලාව කරන එක්කෙනෙක් ඉතින් සංගීතයේ ලකම ආකර්ෂණය නොවනවා නම් තමයි පුදුම වෙන්න ඕනේ. හොඳයි. ඉතින් ඒ නිසාම මහාචාර්යතුමන් බොහොම ප්‍රිය කරන ගීත කීපයක් අද අපි තෝරගත්තා. මනෝජ් මහින්දනි අපි දැන් ගීතයක් අහන්න පුළුවන්ද? එහෙම ගීත කීපයක් අපි මේ වැඩසටහන ඇතුලේ අහනවා රස විඳිනවා බලනවා මාචරතුමා දැන් අර මේ ඇත්තටම ගෙදර අර වෙලාවේ තීරණය මොන වගේද කියලා දැනගන්න කැමති වෛද්‍යවරයෙක් වෙන්න හිටපු පුතා චිත්‍ර ශිල්ප කලාව චිත්‍ර ශිල්පියෙක් වෙන්න මේ ලෑස්ති වෙනවා ගෙදරින් දන්නෙත් නෑ දැනගත්තන් පස්සේ මොන වගේද දැනගත්තා තාත්තනම් සුමාන දෙක තුනක් කතා කරේ නෑ මගෙත් එක අපි අම්ම නිතරම මගේ පැත්තේ හිටියේ අම්මයි මගේ නංගිලා සහෝදරුරු තාත්තා එයා බොහොම සරයියා යාන මාස දෙක තුනක් වාසයක් විතර කතා කරේ නෑ අත්ත වශයෙන් මේක පස්සේ වුණාට පස්සේ එයා තමයි මගේ හොඳම මොකද්ද කියන්නේ ෆෑන් බවට පත් වුණා එයා නිතරම මගේ කරන්න පටන් ගත්තා මම අඳින හැටි ඒවා තේරුම් ගන්න පටන් ගත්තා හරිම එයා සමීප වුණා. එයා නැතුණාම මට තේරෙන එක දැත්තම මට මගේ හොඳම මොකද්ද කියන්නේ ෆෑන් නැතුණා කියලා. පාත හරියට අගේ කරන්න පටන් ගත්තා. මගේ චිත්‍ර අඳින යාළුවෝ වගේ කරන්න පටන් ගත්තා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අගේ කරන්න පටන් ගත්තා. එයා හැම පිටින්ම වෙනස් වුණා.
දැන් ওই විදිහට ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එතකොට ඊට පස්සේ දැන් චිත්‍රකලාව සම්බන්ධයෙන් ඔබ හිදී අධ්‍යයනය කරන්නේ. ඉන් අනතුරුව කොහොමද මේ පුරා විද්‍යාවට යොමු වෙන්න ඕනේ මේ ශාස්ත්‍රයට කැමති හෝ එහෙම නැත්නම් කැමැත්තක් මුලින්ම ඇති උනේ මොකක් එක්කද? දැන් මේ ඔකේ මම ඊයේත් කතා කරා වැඩසටහනකදී හරි වැදගත් ප්‍රශ්නයක් එකව ටිකක් මෙහෙම දැන් අපි චිත්‍රකලාව ඉගෙන ගත්තානේ. ඊට පස්සේ මම චිත්‍ර ඒ විශ්වවිද්‍යාලේ ඉන්නකොට ශිෂ්‍ය සටන් වලට සම්බන්ධ වෙනවා, ගුටි කනවා, හිරේ විලංගු වැටෙනවා. ඔව් වෙන අතරතුර අපිට අපි චිත්‍ර ඉගෙන ගත්තේ බටහිර චිත්‍ර දෘෂ්ටියකින්නේ. අර දේශපාලනට යනකොට ඔය ජාතිකත්වයේ පිළිබඳ හැඟීමක් එනවනේ. ඔය හැඟීමත් වගේ තිබුණත් එක්ක මගේ ඔළුවේ මට හිතන හැටියට පස්සේ මට කොළඹ ලෙදර් ප්‍රොඩක්ට්ස් කෝපරේෂන් කියන එකේ හොඳ රස්සාවකුත් ලැබුණා. මම මේ කතා කරන්නේ ඒතර 82 ඉතාලි රැකියාව විරහිත අවස්ථාවක් දුර්ලභ අවස්ථාවකදී මැනේජ්මන්ට් ට්‍රේනින් හරියට. ඒත් මං හිතුවා මම මේ සියලුම දේවල් කරාත් මේ සපත්තු හදන විෂය කරන්නේ නෙමෙයි චිත්‍ර අඳිනුනේ කියලා. මම කරේ ඒක මං දාලා දඹුල්ලේ මධ්‍යම සංස්ථාන මුදලේ රැකියාවකට ගියා. උසස් පෙළට සාමාන්‍ය පෙළට සුදුසුකම් වලට ඇඩ්වර්ටයිස් කරපු රස්සාවකට ගියා මම දඹුල්ලට බිත්සම් සංරක්ෂණ තාවකාලික තනතුරකට. මොකද මට ඕනුනේ නැහැ මගේ මම මෙච්චර දෙමාපියෝ තරහ කරගෙන ගිය විශේෂ චිත්‍ර අඳින එක ඒක රටර කරලා සපත්තු ඩිසයින් කරන්න යන්න කියලා. ගිහිල්ලා අනිත් එක තමයි දඹුල්ලේ කියලා යන ගිහිල්ලා ඉන්නවා කියන එක මම හිතුවා මගේ ජීවිතේ වෙන අර්ථයක් දෙයි කියලා. සිතුවම් එතන බෞද්ධ සිතුවම් සංරක්ෂණය කරන්න තමයි මම ඉගෙන ගන්නේ නේ. ඒතකොට දන්නේම නැතුව අර හිත ඇතුලේ තියෙන මේ ජාතිකත්වයේ පිළිබඳ හැඟීමත් මම දැනුයෝ කතා කරන්නේ. මට ඒ දවස තීරණ ගන්නකොට අපි තරුණ කාලේදී ඔය සල්සුම් කර කර තීරණ ගන්නෑනේ. මම දැඩිලා සිතා කතරන්නේ මට යන්න ඕනේ, මට ඉන්න බෑ, මේ වැඩේ කරන්න බෑ, මම හිර වෙන්න බෑ කියලා. ඒක තමයි මගේ ජීවිතේ මම ගත දෙවෙනි වැදගත්ම තීරණය. එතනින් තමයි මම විචුසම් සංරක්ෂණයට ගියා. රෝමේ ඉගෙන ගත්තා, ඒක ඇමරිකාවේ ඉගෙන ගත්තා. ඇමරිකාවේ කොංග්‍රස් ගොඩනැගිල්ලේ බ්‍රූමීඩි කියන සිතුවම් සංරක්ෂණයේ ඉඳලා පකිස්තානයේ ලාහෝර් වල මුගල් බලකොටු වල චිත්‍ර සංරක්ෂණය දක්වා මගේ වැඩම කරලා තිනවා. විශේෂයෙන්ම මම මේක අද ලංකාවේ බිත්සම් සංරක්ෂණය කරන 99.9%ක්මයි මගේ ගෝලියෝ මගෙන් ඉගෙන ගත්තා. එපමණක් නෙමෙයි, ඕගොල්ලෝ දන්නවනේ LTT කට්ටිය දල්දා මාලිගාවට බෝම්බ ගහපුවනේ. ඒ වෙලාවේදී දල්දා මහන්සිය වැඩ සිටින කැලේ ඇතුළේ ඉඳලා ඔක්කොම සිතුවම් විනාශුනේ. සිතුවම් සියල්ලම ඒක විශාල ජාත්‍යන්තර ප්‍රශ්නයක් වුණානේ. යුනෙස්කෝ එකෙන් මේ හැදුව අපිට විශේෂඥ නෙවෙයි. නමුත් එතකොට හිටිය ආචාර්ය දරණියගල කොමසාරිස් ඇරිට එයා මගෙන් ඇහුවා ආට මේක කරන්න පුළුවන්ද අපි පිටින් ගන්න ඕනද කියලා. මම මේ අපි අභියෝග බාරගත්තා. මම මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ ලඩටම ඇහෙන්න කියන්නේ තනිකර ශ්‍රී ලාංකික දැනුමින් ශ්‍රී ලාංකිකයෝ මේකතු වෙලා ඒ බිසුතම් සියල්ල දලදා වහන්සේ වැඩ සිටින කොටසේ ඇතුළේ ඉඳලා සිතුවම් ටික දැන් ඔයගොල්ලෝ ගියා දකින්නේ අපි මේ සංරක්ෂණය කළා දීපුවා. ඔව් අපි අම්මට තිබිච්ච ලොකු මාඩම්බරය තමයි මම දල්දා මහන්සිය වැඩ සිටින කොටසේ ඉහළ ඉඳගෙන පිටුසම් සංරක්ෂණය කරා කියලා. මාතරි ආඩම්බර වෙන එකට බෞද්ධ සිංහල බෞද්ධයෙක් හැටියට කරන්න ලැබීම ගැන. විතුසිතුවා. ඒ කියන්නේ ඉතිහාසය කොහොමද පරිස්සම් කරලා දෙන්නේ? ඉතිහාසයේ සලකුණුනේ විතුසිතුවම හරහා තියෙන්නේ ඉතිහාසය අංග. ඒ වැඩේ කොහොමද එච්චර රසවත්ව කරන්නේ කියන එක අපි මාචාර්යතුමත් එක්ක කතා කරනවා. ඒ සංරක්ෂණය කරපු තැන්වල ඡායාරූපත් අපිට නරඹන්න පුළුවන්. ඒ අතරේ මහාචාර්යතුමා කැමති ගීතයක් අපේ ජගත් වීරසිංහ මහාචාර්යතුමත් එක්ක කතා කරමින් ඉන්නේ. පුරාවිද්‍යාව, චිත්‍රකලාව, ලෝකයේ මේ දේවල් භාවිත කරන හැටි අත්දැකීම් එක්ක මහාචාර්යතුමත් එක්ක කතා කරමින් ඉන්නේ. බිතුසිතුවම් සංරක්ෂණය අපි පරිසමට ගිහිල්ලා බලනවා. ඒව හරහා අපි ඉතිහාසය කියවනවා. අපි විකාශය වුණේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්නවා. පුද්ගල චරිත පිළිබඳව අපි බලනවා. කොහොමද මාචාර්යතුමා මේ සංරක්ෂණ වැඩේ සංරක්ෂණ කටයුත්ත සිද්ධ කරන්නේ? ලොකු විශයක් වෙන්නේ නැති. ඔව්. සංරක්ෂණයේ පළවෙනිම අරමුණ තමයි ඒක මේ අලුත් චිත්‍රයක් වගේ මතු කරලා පෙන්වන එක නෙමෙයි. ඒක අවුරුදු 100ක් පරණ නම් ඒක වියපත් ස්වරූපයෙන් ඒ ෂේවීම අවම කර ගැනීම පමණයි අපේ අරමුණ. දන සියලු සත්‍යෝ නැසෙන සුළුනේ. ඒකෙන්ද අපි සදාකාලික කරන්නේ අරමුණක් නෑ. නමුත් අපි වියපත් ස්වරූපයෙන් අවම දිරා වැටීමට පත් කරමින් ඒක ආරක්ෂා කරගන්න එක. මිනිමම් ඩිටීරියරේෂන් වලින් ඒකේ ඒජ්ඩ් ගතිය, වියපත් ගතිය නැති අලුත් චිත්‍රයක් කරන්නේ අලුත්කින් තබා ගැනීම. ඕක තමයි සංරක්ෂණයේ මූලික අරමුණ. ඒක කරන්න කරනකොට අපි කරන මූලික වැඩකමක් තියෙනවා. ඒවා වර්තා කරනවා, පරිශන කරනවා, ඒක ඉතිහාසය හොයනවා, ශෛවීමේ
හේතු වෙනවා ශෛවීමේ රටාව අධ්‍යයනය කරනවා ශෛවීමේ රටාව තමයි අපිට තේරුම් කරන්නේ මොකද මේකට හේතු ඉතසා ඒ ශෛවීමේ රටාව සහ ඒ සිතුවම ගොඩනගා තියෙන තාක්ෂණ්‍ය අතර සම්බන්ධයක් තියෙනවද කියන එක විසඳා ගන්න සිතුවම ගොඩනගන්න පාවිච්චි කරපු ද්‍රව්‍යවල තාක්ෂණයයි ශෛවීමේ අතර සිදු සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ අපි ඉන්නේ විශාල ප්‍රශ්නයක කියන එක දඹුල්ලේ වගේ තැන්වල තියෙන එක ප්‍රශ්නයක් ඒක මොකද ඒවා පාවිච්චි කරපු මැලියම් වර්ගයි ඒකට ඒවට ආකර්ෂණය වන ජල ප්‍රමාණයයි ඒකට ඒ පසුපස එන ශුද්‍ර ජීවීන් අතර සම්බන්ධයක් තියෙනවා. ඒතර සිත්වෙමි තාක්ෂණය වෙනස් කරන්න බෑ අපිට දැන් පෞරාණික තාක්ෂණය. ඒතර පෞරාණික තාක්ෂණය තියෙන තාක්කල් ඒක එක්තරා ආකාරයකට ජලය ආකර්ෂණය කරගන්නවා. එසේ ආකර්ෂණය කරන තාක්කල් ඒකට විවිධ ආකාර සත්ව ආකර්ෂණය වෙනවා. ඉතින් මේක කලමනාකරණ ප්‍රශ්නයක් දක්වා යන්න පුළුවන්. අපි ඒකට ඒ ගැන තව ටිකක් අපි නොදන්න නමුත් ආස විශේෂයක් නිසා තව යම් කරුණු ප්‍රමාණයක් මහජනතුමාගෙන් දැනගන්න කැමති. ඒ අතරේ අපි යනවා අපේ උයන පිහන වෙලාවනේ. සින්දු ඔය පැත්තේ මොනවද වෙන්නේ? එන්නේ අද දවසේ අපිත් එක්ක එකතු වෙන ආරාධිතයා අපේ මහාචාර්යතුමා වෙනුවෙන් බොහොම ඖෂධීය ගුණ දෙන පානයක් ඒ වගේම රසවත් ස්නැක් එකක් හදන්න. ඉතින් මේ ස්නැක් එක කිව්වොත් මේක ජපනීස් ස්නැක් එකක්. මොකද්ද කියලා අපි චෙෆ් කෙම අහලා බලමු. ඉතින් චෙෆ් මාක් අදත් අපිත් එක්ක එකතු වෙන බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන්. හොඳයි. ඉතින් අද අපි හදන්නේ අලෝවෙරා පංච් එකක්. ඒ වගේම ස්නැක් එක සෑන්ඩ්විච් එකක්. සෑන්ඩ්විච් එකට විශේෂ නමක් තියෙනවා චිකන් කට්සු සෑන්ඩෝ. හරි, මොකක්ද ඒක තේරුම? මේක ඇත්තටම සිදු මේ ජපනිස් සෑන්ඩ්විච් එකක්, ස්නැක් එකක්. ඉතින් මේක ඕන කෙනෙකුට චිකන් වලින් හදන්නත් පුළුවන්, සීෆුඩ් වලින් හදන්නත් පුළුවන්, ෆිෂ් වලින් හදන්නත් පුළුවන්. මේකේ අර ජපනිස් වලින් මේ කට්සු කියන්නේ අර බ්‍රෙඩ් කම් කරලා ෆ්‍රයි කරා කියන තේරුම තමයි මෙතන කියන්නේ. අර කට්ලට්ස් වගේ දැන් විසින් කියනවා කට්ලට්ස් වගේ. ඊට අමතරව සෑන්ඩෝ කියන්නේ සෑන්ඩ්විච් කියන එක. ඉතින් මේක චිකන් සෑන්ඩ්විච් එකක්. බලමු අපි හදන විදිය. ඉස්සෙල්ලා අපි පංච එක හදාගනිමුද? හරි, අපි ඉස්සෙල්ලා පංච එක හදමු. මේක අපි හදන්නේ අලෝවෙරා දාලා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ගොඩක් ඖෂධීය ගුණයන්ගෙන් පිරුණු ඒ වගේම ඇඟ සිසිල් කරන පානයක් නේද චෙෆ්? ඔව්. හොඳයි, අපි රසවත්ව කෑමක් හදාගන්න සූදානම් වෙමින් සිටි පුංචි තාක්ෂණික දෝෂයක් ආවා. අපි අයිමත් මහාචාර්යතුමත් එක්ක කතා කරමින් ඉදිරියට යනවා. දැන් ඉතිහාසය සමහර වෙලාවට අපි නම් වලින් ඉගෙන ගන්නවා මහාචාර්යතුමා, වර්ෂ වලින් ඉගෙන ගන්නවා, තැන් වලින් ඉගෙන ගන්නවා. හැබැයි සමහර සොයා ගැනීම් අපි මෙහෙම කියමුකෝ, ඉතිහාසයේ ඒ වගේ දේවල් එක්ක අපි ඉගෙන ගන්නවා. හැබැයි තාමත් කැණීම් නොකරපු බොහෝ ප්‍රදේශ රට ඇතුළේ තියෙනවා. කියන්නේ ඉතිහාසයේ හොයාගෙන යන්න වෙනවනේ. එහෙනම් අපි දන්න ඉතිහාසයේ සමහරට වෙනස් වෙන්න පුළුවන් දේ හොයා ගැනීම එක. පැහැදිලිවම. ඒ වැදගත් කරුණක් ප්‍රශ්නයක් අහන්නේ. ඉතිහාසය කියන එක ස්ථාවර කරන්න බෑ. ඒක අපේ ආකල්ප අනුව වර්තමාන ප්‍රශ්න අනුව ඉතිහාසය කියන එක වෙනස් වෙනවා. එක දෙයක් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. අපි හැමෝටම තියෙන අතීතයක්. ඔව්. හරිද? ඒතර මේ අතීතය අපි ලේඛනහරා අධ්‍යයනය කරාම අපිට ලැබෙන්නේ ඓතිහාසික අතීතය. නේද? Historical past. පුරාවිද්‍යා සාධක විසින් අධ්‍යයනය කරාම අපිට ලැබෙන්නේ පුරාවිද්‍යාත්මක අතීතය. ජනකතා විශ්වාසහරා අධ්‍යයනය කරනකොට අපිට ලැබෙන්නේ ඇන්ත්‍රොපොලොජි, මානව විද්‍යාත්මක අතීතය. දැන් උදාහරණ සීගිරිය ගත්තාම සීගිරියේ හිස්ටොරිකල් පාස්ට් එකට අනුව, ලේඛන වලට අනුව කාශ්‍යප රජතුමා ඒකේ හැංගිලා හිටියා, දුකින් මේ බයෙන් හිටියා වගේ අදහසක් කියන. නමුත් පුරාවිද්‍යාත්මක අපි අධ්‍යයනය කරනකොට අපිට එහෙමයක් අවෙන්නේ. අපිට අවෙන්නේ සීගිරි කියන්නේ විශාල ජනකීර්ණ ජාත්‍යන්තර සම්බන්ධතා සහිත නාගරික මධ්‍යස්ථානයක්. ඒක එහෙම රජ කෙනෙක් හැංගිලා හිටපු තැනක් යටියට නෑ. එයාට ඒ වගේම එයා රජුරු හැටියට ජනයා එකතු කර එක රාශිය කර ගැනීම, සම්පත් එක රාශිය කර ගැනීම, විශාල ගොඩනැගිලි හැදීමේ බලය සහිත චරිතයක් කියන එක තමයි මතු වෙන්නේ. එතකොට අපිට පුරාවිද්‍යාත්මක හම්බ වෙන අතීතයයි හිස්ටොරිකල් ඩොකියුමෙන්ට්ස් වලින් හම්බ වෙන අතීතය එකම නෙමෙයි. එතකොට ඕනම ස්ථානයක් හැම අවස්ථාවකදීම අතීතයන් කිහිපයක් එක ඉන්නේ. පුරාවිද්‍යාත්මක අතීතය, ඓතිහාසික අතීතය, මානව විද්‍යාත්මක අතීතය, සමාජ විද්‍යාත්මක අතීතය, දේශපාලන විද්‍යාත්මක අතීතය, අතීතයන් කීපයක් එක්කෙන්නේ. ඕකින්ද තමයි මනෝජ අපි කියන්නේ උරුම කියන එක කලමනාකරණය කරන්න වෙලා තියෙනවා. උරුම කලමනාකරණය. කියන්නේ විශේෂ යන්නේ මොකද? එකම අවස්ථාවේදී ඉතිහාසයන් ගණනාවක් ඕනෑම ස්ථානයක ක්‍රියාත්මක වෙනවා. අපිට මේ හැම ඉතිහාසය හරහාම එන අදහස් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. රසවත් ඉතිහාසයේ කාරණා, රසවත් ආහාර සින්දු ජාට අපි ආයේ
වෙරා පංචක තමයි හදාන්න සූදානම් වෙන්නේ චෙෆ් මේකට අලෝ වෙරා අවශ්‍ය වෙනවා තව මොනවද අලෝ වෙරා ටික මේ කොමාරිට මසුද්ද කරගෙන තියෙනවා මේ ටික කොහොමද දා ගන්නවා මදය අපි පාවිච්චි කරනවා ඊට අමතරව මේ දොඩම් පේනවා ඇති මේ දොඩම් මේ වගේ යුෂ පොඩ්ඩක් එකතු කරනවා ඊළඟට මේ කිතුල් පැණි හැඳි දෙකක් Tamanට අවශ්‍ය ප්‍රමාණයට මම මෙතන යොදාගත්තා. ඒක වැඩිපුර පැන් රස අවශ්‍යයි. පැණි ටික වැඩිමින් එකතු කරගන්න පුළුවන් නේද? ඔව්. හොඳයි. ඊළඟට ඊට අමතරව මම යොදා ගන්නවා පොඩි ඉඟුරු කෑලි 3-4ක්. හොඳයි. මේ යොදාගත්ත දේවල් එක්ක නම් මට හිතෙන මේක බොහොම ගුණයන්ගෙන් පෝෂණයන්ගෙන් සපිරුණු පානයක් පංච එකක් අපි හදන්නේ. දැන් මේක බ්ලෙන්ඩ් කරගත්තාම හරි. අපි මේකට අලෝ වෙරා එකතු කළා, ඔරෙන්ජ් ජූස් එකතු කළා, ඒ වගේම ඉඟුරු ටිකක් එකතු කළා, ඊළඟට කිතුල් පැණි. මේ දේවල් ටික ඔක්කොම එකට එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක පෙරා ගන්න එහෙම අවශ්‍යයිද නැත්නම් මේක පෙරා ගන්නත් පුළුවන්. ඔව්. ඔව් මෙන්න මේ විදිහට තමයි ඔබට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ දකින්න පුළුවන්. ඔව්. අපි ඊට පස්සේ අපි හදාගමු සෑන්ඩ්විච් එකට අවශ්‍ය. හොඳයි. අපි දැන් ඉක්මනින්ම සූදානම් වෙන්නේ ඊළඟට සෑන්ඩ්විච් එක හදාගන්න චිකන් කට්සු සෑන්ඩෝ. මේක ජපනීස් සෑන්ඩ්විච් එකක් කියලා අපි කිව්වා. ඔව්. අපි මුලින්ම කියමුද චෙෆ් මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා? අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා චිකන් ටික. මේ වගේ චිකන් පොඩ්ඩක්. ඊට අමතරව ඔව්. දැන් අපේ මහාචාර්යතුමත් බලාගෙන ඉන්නේ චෙෆ් මොන විදිහටද මේක හදන්නේ කියලා. මම සර්ට කතා කරා ඊයේ ඉස්සරහට තමයි විස්තරෙත් කිව්වා. මම මේකට යොදා ගන්නවා ස්වීට් කෝන් බඩිරිඟු. දැන් ඇත්තටම හැමදාම චෙෆ් අපිට කියලා දෙන්නේ සාමාන්‍යයෙන් අපිට නිතර දෙවේලේ අපේ ගෙවල් වල පරිභෝජනය කරන දේවල් වලින් හදන කෑම වර්ග නේද? අමාරුවෙන් හොයන්න දෙයක් නේ. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල්. මේකට මම ලුණු ටිකක් යොදා ගන්නවා. ඊට පස්සේ කැප්සිකම් මාළු මිරිස් ඊට පස්සේ මිරිස් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඊට පස්සේ කොත්තමල්ලි කොළ මෙතන තියෙනවා ඉඟුරු සුදු ලුණු ඊට පස්සේ මම පොඩියට චොප් කරගෙන දෙනවා පොඩියට කපාගෙන තියෙනවා කරපිංචා මේකට ඊට පස්සේ මම යොදා ගන්නවා ලුණු කොළ පොඩියට කපාගෙන අර පාට එන්න ඕන නිසා ඊට පස්සේ කහ ස්වල්පයක් මිරිස් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මම මෙතන කැලි මිරිස් ටිකක් යොදා ගන්නවා ඊට පස්සේ මිරිස් කුඩු ඒ හැම එකම තමන්ට අවශ්‍ය වෙන විදිහට වෙනස් කර ගන්න පුළුවන් මිරිස් අඩු වැඩි කර ගන්න පුළුවන් මෙතන 3-5 තමන්ට ඕන නම් කළු කුඩු 3-5 එක දාන්නත් පුළුවන් කළු කුඩු මෙතන ගම්බිරිස් හොඳයි අපි එකතු කරපු දේවල් එක හරි ලස්සන පැහැයක් මට පේනවා මොකද අපි බේබි කෝන් එකතු කළා තියෙනවා එකෙන් කහ පැහැයක් ඇවිත් තියෙනවා ලුණු කොළ එකතු කළා ලුණු ඊට පස්සේ මම මේකට යොදා ගන්නවා පොඩියට කපාගත්ත චීස් පොඩ්ඩක් මේක මේ චීස් මොකද්ද මේ චීස් වර්ගයේ මේ මේකට ඕන චීස් එකක් යොදා ගන්න පුළුවන් මම මෙතන පාවිච්චි කරේ චෙඩා චීස් එක චෙඩා චීස් කියලා බෙදලා පොලේ ගන්න පුළුවන් ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්නවා මේ වගේ මේ වගේ හොඳට මික්ස් කරගත්තට පස්සේ මේක අතින් කලව මේ කලවම් කරගන්න තරමට හොඳයි නේද ෂෙෆ් ඔව් මේක අතින් කලවම් කරලා ඊට පස්සේ මම සින්දුට පෙන්නන්නම් මේ වගේ පොඩියට පිඟානක් ආදාරෙන් මම නම් මේක පාවිච්චි කරන පොඩි කටර එකක් ඒක තමන්ට අතින් හැම ඒවා කරගන්නත් පුළුවන් මේක අර බර්ගර් හදන විදිහටම තමයි සින්දුට මතකද අපි බර්ගර්ස් වගේක් හැදුවා ඒ විදිහම තමයි නේද ඒකටම තමයි තමන්ට ඕන නම් මේකට සී ෆුඩ් යොදා ගන්න පුළුවන් තමන්ට ඕන නම් මේකට මාළු වගේ දේවල් එහෙම නැත්නම් ප්‍රෝන්ස් වගේ දේවල් එහෙම ඕන එකක් තමන්ගේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න පුළුවන් අපි හැමදාමත් කියන දේ මේ ආහාර පිළියෙල කරනවා කියන්නේ ඒකට නිශ්චිතම ක්‍රමවේදයක් නැහැ තමන්ට අවශ්‍ය විදිහට අලුත් දේවල් වෙනස් දේවල් එකතු කරගන්නත් පුළුවන් මේක සින්දු මේ සෑන්ඩ්විච් එකේ ආකාරයටම තමයි චිකන් ෆිලින් එක එන්නේ මේක අපි ෆ්‍රයි කරගන්නවා දැන් මෙහෙම කට එකක් නැති කෙනෙක්ට මේක අතින් කරගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් පුළුවන්. අතින් හදාගන්න පුළුවන්. මම මේක මෙතන අපිට ලේසියට තමයි මම මේක හදාගත්තේ. මේ තියෙන්නේ. හරි. හරිම ලේසියි. මේ විදිහට තමයි අපි හදාගත්තේ. මේ තියෙන්නේ.
හරි ලේසි නේද? හරි ලස්සනයි. පාන් කෑල්ලක ආකාරයටම තමයි සැන්ඩ්විච් පාන් එකක්. මම ඒ වගේ හදාගෙන ආව එකක් මම ඒක පෙන්වන්නම් ප්‍රේක්ෂකයන්ට. ඊට පස්සේ අපිට තියෙන එක ෆ්‍රයි කරගන්නද චිප්? ඔව්. හොඳයි. අපි කිව්වා මේ චිකන් කට්සු සෑන්ඩෝ කියන එකේ තේරුමත් අර කට්සු කියන එකේ තේරුම ෆ්‍රයි කරනවා කියන එක. ඒ වගේම සෑන්ඩෝ කියන්නේ සෑන්ඩ්විච් කියන එක. ඉතින් ජපනීස් සෑන්ඩ්විච් එකක් තමයි අපි අද මේ විදිහට මහාචාර්යතුමන් වෙනුවෙන් පිළියෙල කරන්නේ. මෙතන මම හදාගෙන ආපු සෑන්ඩ්විච් එක අරක අපි මේ විදිහට හදාගත්ත චිකන් ෆිලින් එක මේක ෆ්‍රීසරේ තිබ්බනම් පෑයකමාරක් විතර අපිට හසුරුවා ගන්න ලේසියි වෙනවා නේද ඊට පස්සේ මේ වගේ බැටර් එකක් ආධාරයෙන් Tamanට ඕනනම් බිත්තර මම මෙතන යොදාගත්ත බිත්තරයි පිටි ස්වල්පයක් ඊට පස්සේ මේ වගේ ආකාරයට මෙන්න මෙහෙම දකින්න පුළුවන් මේ බිත්තර සහ පිටි ඔව් ඊට පස්සේ පාන් කුඩු ගෙදර දොරේ තියෙන දේවල් හරි ඒ දේවල් ටික ඊට පස්සේ බැටර් කරගෙන පාන් කුඩු එක හොඳට අත ගාගෙන තමයි මේ වගේ මෙන්න මේ වගේ උඩින් දාගත්තාම ලේසියි පෙන්නන්න. ඉතින් හරි ඊළඟට අපිට තියෙන්නේ මේ ඔක්කොම ගැඹුරු තෙලේ බෙදගන්න. ගැඹුරු තෙලේ බෙදගන්න. හරි ලේසි බලන්නකෝ දැන් මේ ඉක්මනින් පිළියෙල කළා. ඔබටත් අපි ආරාධනා කරනවා ගෙදරදී හදලා බලන්න විශේෂයෙන්ම දරුවෝ හැම හරි කැමති වේ චෙෆ් නේද? ඔව් පොඩි අයට. පොඩි අයට හරි ගුණදායි දෙයක් නේ. ඉතින් බර්ගර් එකක් කනවා වගේ හා සමානයි. සහ දැන් ඒ වගේ එකක් ගෙදරදීම හදා ගන්නවා කියන්නේ ඒකත් ලොකු විශේෂත්වයක් නේ Tamanට අවශ්‍ය විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේදීම හදා ගන්න පුළුවන්. ඔව්. තෙල් එක පොඩක් රත් වෙනකන් ඉඳලා ඊට පස්සේ තෙල් එකට යොදා. තව අපිට මේකට මේ අඩු වැඩි කර ගන්න පුළුවන් දේවල් තියෙනවද chef? ඒ කියන්නේ දැන් මේ මෙතන අපිට chicken වෙනුවට පුළුවන් seafood පාවිච්චි කරන්න. ඒ වගේ දැන් අර ලූණු කොළ යොදා ගත්තනේ ඒ වෙනුවට leeks වගේ දේවල් අපිට භාවිත කරන්නත් පුළුවන්ද? පුළුවන්. ගැටලුවක් නෑ Tamanta gedara dore thiyena widiyata. හරි අපි Japanese sandwich එකක් මේ හදන්නේ. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. ඔව්. මේ මේට මේ වගේ දාගන්න. ගැඹුරු තෙලේ බැද ගන්නයි පරිස්සමට. හරි. තෙල් එකේ බැදෙන අතරේ අපි කියමුද chef අපි මොකද අපි කාල වෙලාවත් එක්ක අපිට ඊළඟට මොකද්ද කරගන්න තියෙන්නේ මේක බැදුනට පස්සේ. ඔව්. ඊට පස්සේ මම මෙතන පාවිච්චි කරනවා පාන් ඊට පස්සේ මේකට බටර් ටිකක් යොදාගෙන බටර් ටික ගාලා ඊට පස්සේ මම මේක පොඩ්ඩක් හීට් කරගන්නවා ටෝස්ට් කරගන්නවා නැත්නම් කාට හරි ඕන ටෝස්ට් කරන්න නැතු වුණත් පුළුවන් මම මෙතන ටෝස්ට් කරලා තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍ය පෑන් එකේ ගුණත් පොඩ්ඩක් පාන් පෙත්ත දෙපැත්ත තියලා පොඩ්ඩක් රත් කරගත්තත් ඇති නේද ඉතින් දැන් බාගෙට හැරියගෙන එන්නේ දැන් ඔබට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ මේක රන් වන් පහයක් වෙනකන් අපි තෙලේ තියනවා නේද ඔව් ඊට පස්සේ මම මේකට චීස් යොදා ගන්නවා චීස් පෙති දෙකක් පොඩියට චීස් පෙති දෙකක් මේ වගේ තියා ගන්නවා හරි ඉතින් ඒ විදිහට තමයි අපි මේ සෑන්ඩ්විච් එක හදාගන්නේ තෙලේ බැදෙනකන් අපිට පුළුවන් බටර් ටික ගා ගන්න ඒ මේකට එකතු කරන දේවල් වුණත් ඔබට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ බටර් වෙනුවට මයෝනිස් වගේ දෙයක් උනත් පාවිච්චි කරනවා. මම මේක මයෝනිස්ත් පාවිච්චි කරනවා. මේක හීට් කරාට පස්සේ ටෝස්ට් කරාට පස්සේ පොඩ්ඩක්. ඒ අතරේ අපි මේ හදාගත්ත කෙලට් එක හොඳට බැදෙනවා ඔබට පේනවා. හරි දැන් රන් රන් පැහැයට හැරිගෙන එන්නේ නේ මම කොච්චර ලේසිද කියලා සහ අර මේ දැන් අපිට මේක හදපු ගමන් හිතුන්නේ නැහැ ඇත්තට මට හිතුනේ නැහැ දැන් මේ තරම් මේ හයියට මේක තියේ කියලා ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ ඒක හයි වෙනවා නේද හරියට බර්ගර් හදන ආකාරයටම තමයි වෙනසකට තියෙන්නේ අපි මේක පාන් කෑල්ලකට තමයි හොඳයි අපිට දැන් මේක ලිපෙන් බාන්න පුළුවන් නේද chef මොකද අපි කාලත් එක්ක අපි මනින් පෙන්නමු කොහොමද සෑන්ඩ්විච් එක අපි අවසන් කරගන්නේ කියලා එන්න මේ වගේ බාගන්න බාන රත්තරන් රන්වන් පාට වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි ඔබ දැක්කා සෑන්ඩ්විච් එක මුලින්ම අපි බටර් ටිකක් ගාගත්තා. ඔව්. ඊට පස්සේ මේක රත් කරගන්න ඕනේ. මම පෙන්නන්නම් ඒක රත් කරගන්න ආකාරය. තමන්ට කැමති නම් ටෝස්ටර් එකක් පාවිච්චි කරලා රත් කරගන්නත් පුළුවන් නේද ජී? මම මේක පෑන් එකක් ආකාරයෙන්
ටෝස් කරගන්න. අර මේ පාන් පෙත්තා ටෝස් කරනකොට ඒකට බටර් චුට්ටකුත් ගෑවම තව ටිකක් රස වැඩි වෙනවා නේද? රස වැඩි වෙනවා. හරි. ඉතින් ආ චෙෆ් මාක් එක්ක තමයි අපි අද මේ සෑන්ඩ්විච් එක හදමින් ඉන්නේ. පාම්පෙත රත් කරගත්තට පස්සේ මොකද කරන්න කියලාත් අපි මතක් කරමුද චෙෆ්? ඔව්. පාම්පෙත රත් කරගත්තට පස්සේ මම පෙන්නන්නම්. මේ වගේ සාමාන්‍ය මේක උඩින් තියෙනවා. ඊට පස්සේ අපි කපා ගන්නවා. මම කපන ආකාරය පෙන්නන්නම්. දැන් මේ අපි ගොඩක් වෙලාවට දකින දේ තමයි සෑන්ඩ්විච් එකක් හදද්දී මේ පාම්පෙත් එක වාටි අනිවාර්යෙන් අපි ඉවත් කරනවා. ඒක සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්ද චෙෆ්? නැත්නම් ඒක අපි ලස්සනට කරන දෙයක්ද? ඒක ලස්සනට තමයි ඉතින් ගොඩක් අය කරන්නේ. ඉතින් මේක එහෙම නැත්නම් ගෙදර දොර කරනවා නම් අර මේ පැත්තත් නෑ නේද? ඉතින් නුගසෙවනත් එක්ක එකතු වෙන අපේ කාන්තාවන්ට ගෘහණියන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදලා බලන්න. මොකද විශේෂයෙන්ම දැන් මේ දරුවෝ හරි කැමතිනේ ටිකක් වෙනස් වෙනස් විදිහ දේවල් හදන්න සහ රස බලන්න. දැන් සෑන්ඩ්විච් එකක් කියලා කිව්වම අපි හැමදාම හදන එක්තරා එක ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ ක්‍රමවේදයෙන් බැහැර වෙලා තමන්ට නිවසේදීම දැන් මේ වගේ පිලට් එකක් ගොඩක් වෙලාවට එහෙම නැත්නම් නගට්ස් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපි හුරු වෙලා තියෙන්නේ වෙළඳපළෙන් මිලදී ගන්න. හැබැයි ඔබට පුළුවන් මේ විදිහේ දේවල් නිවසේදීම හදලා බලන්න. අපි කපන විදිහත් පෙන්වමුද ෂෙෆ්? මොකද අපිට තියෙන කාලයත් එක්ක. චීස් ස්ලයිස් එකක් ගන්නවා මේ විදිහට. ඔව් මේ වගේ චීස් ස්ලයිස් එකක්. ඊට පස්සේ අපි හදාගත්ත සෑන්ඩ්විච් පිලට් එක. ඔව්. ඊට පස්සේ අපි ආයෙමත් පෑන් එකේ රත් කරගත්ත පාම් පෙත්ත අරගෙන අපි කපා ගන්න විදිහ ඉක්මනින් පෙන්වමු නේද? තව චීස් ස්ලයිස් එකක් අපිට කැමති නම් එකතු කරගන්න පුළුවන් නේද චෙෆ්? හොඳයි මේ විදිහට තියලා ඊට පස්සේ කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් තවත් ටික වෙලාවකින් අපි සූදානම් මහාචාර්යතුමන්ට මේ අපි හදාගත්ත සෑන්ඩ්විච් එක පිළිගන්නන්න. මෙන්න මේ විදිහට කපාගෙන අපි දැන් සූදානම් වෙනවා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් චෙෆ් මාක් සමගින් අපේ මහාචාර්යතුමත් එක්ක මේ හදපු සෑන්ඩ්විච් එක රස බලන්න. ඔන්න මේ විදිහට තමයි ඔබට අවසානයේදී දකින්න පුළුවන්. එහෙනම් අපි දැන් යනවා ප්‍රධාන පාලක මැදිරියට. නැවතත් නුග